ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 2220 ජාත්‍යන්තර රොටරි සමාජයේ 2023-2024 වාර්ෂික සමුළුවට එක්වමින් ජනාධිපතිවරයා මේ පව කියා සිටියා. දින දෙකක් පුරා මෙම සාකච්ඡාව පැවැත්වුණා. මෙවර වාර්ෂික සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් සේවා අමාත්‍ය පළනිවේල් ත්‍යාගරාජන් මහතායි. සමාජකයන් දහස් දහසක් පමණ සිටින මෙම ජාත්‍යන්තර රොටරි සමාජය මෙරට සමාජ සේවා කටයුතු රැසකටම දායකත්වය සපයා තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද 1994 වසරේ සිට දිස්ත්‍රික් 2220 බටහිර කොළඹ ජාත්‍යන්තර රොටරි සමාජයේ සමාජිකයෙකු ලෙස කටයුතු කරනවා. I'd like to mention an incident today when someone asked me, a young person, what plans have you got for the country? මට අද මුණගැසුණු තරුණෙක් මගෙන් ඇහුවා ඔබ රට වෙනුවෙන් ගෙන ඇති සැලසුම් මොනවද කියලා. මට සිතිය හැක්කේ වෙළඳපළ ආර්ථිකය ගැන පමණක් බව මම ඔහුට පැවසුවා. එහිදී වෙළඳපළ බලවේග මෙත් සියලු සැලසුම් පිළිබඳ තීරණය කරනු ඇති. ඒ තුළ අපේ ප්‍රතිපත්ති රාමුව මොකක්ද කියා අපට තීරණය කරන්න පුළුවන්. ඒ අනුව අපි ඉදිරි අවුරුදු 3-4 තුළ ක්‍රියාත්මක කරන වැඩසටහන් මොනවද යන්න තීරණය කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය වෙනස්කම් කරන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන්නේ අපනයිනය ඉලක්ක කරගත්තු ඉහළ තරඟකාරී ආර්ථිකයක් නම් එය සාක්ෂාත් කරගන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. මට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. අපට දුෂ්කර කාල පරිච්ඡේදයකට තියෙන්නේ කෙටි කාලයක්. නමුත් ඒක ජය ගන්න පුළුවන් කියලා මම විශ්වාසයෙන් කියනවා. Or how to direct the market forces. So if we are to go forward, we have to first decide what is the system we want.